විරාමයට පෙරාතුව අප දොලුකන්ද ආශ්‍රිතව කළ ගවේෂණයේදී ඔබට සඳහන් කළා එහි තිබෙන ඖෂධීය ශාකයන් පිළිබඳව. ඒවායේ ඇති ඖෂධීය වටිනාකම් පිළිබඳව. දොලුකන්ද රක්ෂිතයේ පුරාවටම අපට දක්නට ලැබුණේ ඖෂධීය වටිනාකමින් යුතු ශාක. මේවාහි වටිනාකම් පිළිබඳව ජලිත අමරසිංහ මහත්මන් සමග අප බොහෝ දේ සාකච්ඡා කළා. හෙළදිව කියලා කියන්නේ ඖෂධීය උද්‍යානයක්. ඒ නිසා වෙන්ම මෙහි බිම් මඟලක් අඟලක් පාසා පැලවෙන සියල්ලක් ඖෂධීය වටිනාකම් වලින් යුතු ශාක බව අපට බොහොම පැහැදිලියි. මේවා තමයි අප ඖෂධීය දේවලට යොදාගනු ලැබුවේ වර්තමානයේ වන විටත් හෙළ යුගයේ වසන් වගේ මේ හෙළ වෙදකම පාරම්පරිකව රැකගැනීමෙන් පවතින බව අපට ඇස්පනා අපිට දක්නට තිබෙනවා මෙතනත් ඔබට ඉතාම පැහැදිලි පරම්පරා දෙකකට අයත් පුද්ගලින් මෙහි සිටිනවා ඒකේ තේරුම තමයි එදා සිට වර්තමානයේ දක්වාම මේ හෙළ වෙදකම ඔවුන් බොහොම අභිමානෙන් යුතුව පාරම්පරිකව රැකගෙන පැවති බව අප මේ ඖෂධීය වටිනාකම් පිළිබඳව කතා කරන්නට අද මේ ඉන්නේ ඉතාම වැදගත් ස්ථානයක එවගේම ඉතාම සුදුසු ස්ථානයක මේ තමයි විජේ බණ්ඩාර ඒකනායක වෙද මහතාගේ වෙද ගෙදර. අප මෙතන සිට සූදානම් අප දොලුකන්ද ආශ්‍රිතව දුටු මේ ඖෂධීය ශාකයන් කොහොමද ප්‍රායෝගික තලයේදී යොදාගන්නේ කියන කාරණේ ඔබට පැහැදිලි කරන්න. අයබනදවා තවර මෙතන දක්න ලැබෙනවා බෙහෙත් කොටන ආකාරය. මට පේන ආකාරයට නම් මෙතන මේ බෙහෙත් ගන්නට එන අයම තමයි මේ සත්කාරය සඳහා දායක වෙන්නේ. මොකද්ද මේ සංස්කෘතිය කොහොමද මොනවද මෙතන සිද්ධ වෙන දේවල්? මේක අපේ ඉතිහාසය ගත්තාම වෙද ගෙදරට ආව ලෙඩු ලෙඩ හොඳුනාම වෙද ගෙදර වෙද මහත්තයත් එක්ක ඉඳලා අනිත් ලෙඩු ප්‍රතිකාර ක්‍රම කරන ක්‍රමයක් තමයි අපේ තිබෙන්නේ. ඉතිහාසෙම සාමාන්‍ය ගත්තාම මේ ගමේ වෙද මහත්තයා ළඟට ලෙඩ ආවහම වෙද මහත්තයා ගෙදර නවත්තගෙන වෙදකම් කරනවා. उदौपदव कर මංගිතානේ ඔක තමයි අපේ තිබ්බ සිංහල සිංහලගේ තිබ්බ සමගිය. එක තැනකට කොටුන්නේ නැහැ. එක්කෙනෙකුට කරදරයක් වුණාම සියලු දෙනාම එකට එකතු වෙනවා. ඒක තුර ඒ කරදරේ නිදහස් කරගන්න සමගියෙන් වැඩ කටයුතු කරුවා. ඒ වගේ තැන දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් දොලුකන්ද ආශ්‍රිතව අප කළ ගවේෂණයේදීත් අප බෙහෙත් ඖෂධ පිළිබඳව බොහෝ දේ දැනගත්තා. දැන් මේවා ප්‍රායෝගිකව කොහොමද මේ මේ තැන යොදාගන්නේ? ඔව්. දැන් අපි දොලුකන්ද ගැන කතා කරනවා නම් දොලුකන්ද කියන්නේ ලංකාවේ සුවිශේෂී තැනක්. හෙළවෙදක මේ දෙවෙනි තුන්වෙනි තැන කියලා කියන්න පුළුවන්. හැබැයි එකක් මම කියනවා මෙතන හනුමාවක ලංකාවට ගෙනාම එකක් නෙමෙයි. ඕක ඔතන තිබ්බ එකක්. දොලුකන්ද කියලා කියන්නේ දොලුකන්දේ මලියදේව මහරහතන් වහන්සේගේ කාලේ හිටත් ඉස්සර වෙලා මලියදේව මහරහතන් වහන්සේ කාලේ විශාල දොලුකන්ද ආශ්‍රිතව මේ ලොකු තවුස් දම්පුරුපු ස්වාමීන් වහන්සේලා ගානක් වැඩ හිටියා රහතන් වහන්සේලා. ඉතින් දොලුකන්ද අපි ගත්තේ අපේ ඉතිහාසය ගත්තාම මේ රහතන් වහන්සේලා වැඩ සිටි තැනක් විදියට. ඒක පැත්තක්. මලිදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ. ඊට පස්සේ ඉත ඉස්සලා ගත්තාම ඖෂධ උයනක් විදිහට දොලුකන්දේ අපේ මේ වන්නි කලාපේ කියනවනම් මේ වියලි කලාපේ ගත්තාම බොහොම සුවිශේෂී ස්ථානයක් තමයි දොලුකන්ද. මොකද ජලයේ හිග වෙන්නේ නැහැ. ඕනෑම වෘක්ෂ ලතාවක් හරියනවා. ඒ වගේම ඒවා විශේෂයෙන් 170ක් 80ක් ගත්තම ඔක්කොම තියෙන්නේ ඖෂධ. නිසා දොලුකන්ද සුවිශේෂී තැනක් විදිහට තමයි හඳුරන්නේ. ඒ වගේම දොලුකන්ද එක්ක පරිවාහක කඳු 10ක් 15ක් මේ වටේට පිහිටලා තියෙනවා. මේ පරිවාහක කඳු ඒ සියල්ලකම තියෙන්නේ දොලුකන්දෙන් විසිරි පැතිරී ගිය ඖෂධ වර්ග. ඒ ඖෂධ තමයි අපි මේ රෝගීන් සඳහා මේ පළාතේ මේ දොලුකන්දේ ඖෂධ විසිරිලා පැතිරලා තියෙනවා. ඒ සියල්ල අරගෙන මේ රෝගීන් සඳහා රෝගීන් සුවපත් කිරීම සඳහා යොදා ගන්න. අපි දන්නවා ඔබතුමා රාවණ ඉතිහාසය සම්බන්ධ බොහෝ දේ දන්නා වේද මහත්තයා.
එවගේම පැරණි පුස්කොළ පොත් ඔබතුමාගේ පරම්පරාවෙන් පැමිණෙන පුස්කොළ පොත් වලින් තමයි මේ ඖෂධ වට්ටෝරු නිර්මාණය කරමින් මේ වෙදකම කරගෙන යන්නේ. අපිට පොඩ්ඩක් කියන්නකො මොනවද මේ යොදා ගන්න ඖෂධ මොනවද ඒවා යොදා ගන්න කුමන ලෙඩ රෝග වලට? ඔව්. මං හිතන්නේ දැන් වර්තමානයේ මේවා විනාශලා යනවා. මේ ඖෂධ ගත්තාම ඉස්සර මේවා මේ හැම ඖෂධ රුක්සයක් යටම අපේ ධර්ම විදිහට ගත්තොත් බුදු කෙනෙක් බුදු වෙලා තියෙනවා. දැන් බෝ ඖෂධය ගත්තාම මිනිස්සු වැඳුම් පිදුම් වලට ලක් කරනවා. ඒකම විශාල ඖෂධයක්. බෝ පොත්ත, බෝ ගහේ පොත්ත. ඒ වගේ මේ පොතු වර්ග මම ගොඩක් වගේ නම් කියන්නේ නැහැ. මේ පොතු වර්ග 10ක් 15ක් මෙතන තියෙනවා. මේවා අරගෙන අපි කරන්නේ ව්‍යාධි. ව්‍යාධි කියන්නේ වේදනාවල් නසන්න අස්ථි දිරන රෝග වලට අස්ථි සම්බන්ධ කරන්න අස්ථි දිරින් වලට ඒ වගේම වාත රෝග වලට ස්නායු තෙරපි වලට ස්නායු ගැටි ගැහිමට වගේ ස්ථාන වලට මේවා තියලා එතෙන් හොයලා නිල සාත්‍රය අනුව අපි බලලා තෙල් ගාලා තවලා මේ බෙහෙත් ඒ රෝගියාගේ ඇඟ ගල්වනවා. ඒ ගල්වලා තමයි ඒ තැන් වලින් මේක අපි අයින් කරන්නේ. බටහිර වෛද්‍ය වේදකමේ විදිහට කරන්ට් ඇල්ලි වගේ අපි ගාව නැහැ නේ. ඒ නිසා අපි මේවා භාවිත කරලා තමයි ඒ ව්‍යාධ තත්වයන් නැත්නම් දිරිම් තත්වයන් රෝගකාරකයන් ඇඟෙන් ඉවත් කරන්නේ. වෙදකමේ අභංග ක්‍රමයේ යටතේ සිද්ධ වෙන විශේෂ ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් මේ බටහිර විද්‍යාවේ දක්නට නොලැබෙන හෙළ රාවණ වෙදකමේ පමණක් දක්නට ලැබෙන දෙයක්. අපේ වෙද මහත්තයා මේ ගැන පොඩ්ඩක් අපිට කියන්න මොකද්ද මේ විස්තරය? සාමාන්‍ය රෝගියෙකුට දැන් මිනිසෙකුට තමන්ගේ කය ඇතුලේ වාපිස්සෙන් කියන රෝග තුන හට ගන්නවා. මේ රෝග තුන මූලාශ්‍ර කරන අපි පසුගිය වැඩසටහන් වල මේ පිළිබඳ ටිකින් ටිකටම කතා කරුවා. මේ මූලාශ්‍ර තුන හේතු කරගෙන තමයි සාමාන්‍ය පුජ්ජලෙකුට අසනීප වෙන්නේ, රෝගී වෙන්නේ. ඒ රෝගීච්ච පුජ්ජලෙකුට අපේ රාවණ වෙදකමේ අපේ පැරණි වෙදකමේ කුලසිත ඉසවරයා සහ රාවණ රජුණන්ගේ කාලේ ඉඳලා මේ වාගේ රජ කාලේ විශේෂයෙන්ම මේවා තිබුණා. මොකද කායික හා මානසික සුවයන් ලබා ගන්න ඒ වගේම අස්ථි සම්බන්ධ රෝගවලට සෙම් රෝගවලට පීනස වාගේ අපි අති විදිහට දකින්න තියෙන දේවලට සෙම් රෝගවලට මේ වාගේ වෙදකම් වලින් විශාල සුවයක් ලබනද මේක මම කරලා තියෙනවා. අද මේක විශාල විදිහට ආර්ථික ව්‍යාපාරයක් විදිහට කරන කට්ටිය ඉන්නවා. හැබැයි අපි කරන්නේ මේකේ අපේ ව්‍යාපාරයේ තියෙන මේ ගින්දර දාලා රත් කරන ලොකු මේ ටැංකියක්. මේ ටැංකියට දානවා අපි ඖෂධ වර්ග 300ක් විතර. ඒවා ටැංකියට දාලා ඒවා රත් කරලා ගත්ත වාස්පේ තමයි මේ ඇඳවාගේ මේ පෙට්ටි යටින් ඇඳක් වගේ හදලා තියෙනවා. මේක ඇත්ත දාලා මේ රෝගියාට ඉමුදුම තමයි අල්ලන්නේ. කොපමණ වෙලාවක් රෝගියා තියන්න ඕනද මේ? අපි රෝගී තත්ත්වය අනුව සාමාන්‍ය විනාඩි 10ක් 15ක් ඊට එහා තියෙන කට්ටියක් තියෙනවා. මේක කොච්චර හිටියත් තද විදිහට මේකේ මේකක් වෙන්නේ නැහැ. රෝගියාට අහිතකර වෙන්නේ නැහැ, හිතකරයි. මේක රෝගියෙකුට නෙමෙයි සාමාන්‍ය මේ කායික මේ මානසිකව වැඩ කරන ඕනෑම කෙනෙකුට මේකේ ලොකු සුවයක් තියෙනවා. ඒ වගේම ඖෂධීය හොඳ ගුණයක් තියෙනවා. මේක තුලදී ඇටමිදුළු වලට, හන්දිපත්තේ වේදනාවල් වලට, සෙමට, පීනසෙට ඒ වගේම තමන්ගේ සිරුර බොහොම නිරෝගීව තබා ගැනීම. තරබාරුවේ ණයට එහෙම විශේෂයෙන් මේක වැදගත්. හොඳයි. බටහිර විද්‍යාවේදී වර්තමානයේ වෙන විට යම් ප්‍රමාණයකට මේ ක්‍රමවේද භාවිත කළත් මේවා හෙළ වෙදකමේ පමණක් තිබුණු ඉතාම සුවිශේෂී වෛද්‍ය කර්මයන්. ඒ නිසා මේවට යොදා ගන්න බෙහෙත් ඖෂධ පිළිබඳවත් අප තව දේවල් ඔබට කියන්නට සූදානම්. මේ අප කතා කරමින් ඉන්නේ හෙළ යුගයේ යටගිය අපේ හෙළ වෙදකම පිළිබඳව. අපේ මේ සිංහල වෙදකමේ සිංහලයේ වෙදකමේ මේ අපේ රාවණ රජුගේ කාලේ මීට වඩා රට ශාස්ත්‍රීය වෙලා තිබුණා. විශාල ජනගහනයක් හිටියා. ලොකු සංවර්ධනයක් තිබ්බා. ඒ කාලේ සාමාන්‍ය මේ ලෙඩ ඒ කාලෙත් තිබ්බා. හැබැයි මේ ලෙඩ වලට සල්ලි වෛද්‍ය ක්‍රම තිබුණේ නැහැ ඒ කාලේ. දැන් මේ රෝගියාගේ තියෙන ස්නායු තද වෙලා. ස්නායු තද වෙලා අතපය අප්‍රාණික වෙනවා. අර මම මුලින් වැඩසටහන කිව්වාගේ මේ හන්දි අතපය වලට වේදනාව වෙලා ඒ තැන්වල මස්ගුලි ගැනිලා ඒ තැන්වල කැක්කුම් ඇති වෙනවා. දැන් මේ රෝගියාගේ මේ තියෙන්නේ මම අල්ලනකොට දඟලන්නේ මේ සියුම් ස්නායු තදවීමක් හේතු කරගෙන මේ මාංශ පේශි ඇතුළට ලේ ගමන එන්නේ නැහැ.
ඒ ලේ කාමර එන්නේ නැතුව හේතුව නිසා තමයි මේ තෙරපි මේ ඇති වෙලා මේ අතපය හිරිවැටීම කැක්කුම එන්නේ. ඉතින් මේක අද නෙමෙයි දැන් අපි සාමාන්‍ය මේ වෙදකම් කරන්නේ රාවණා රජුරුවන්ගේ කාලේ අපේ පොළොතිසි ඉසිවරගේ කාලේ තිබුණු පොත්පත්වල වෙදකම තමයි පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා අපි අද කරන්නේ. एक एक कोटसाक विधि तम अभी दाने अभी रोगी तेल टीका दूर गेदर की गाला यह रोगी अट मेक करे तेन दाने याक मिथन हिदीन वकील इतरा अब मेक दाने महत्य इतरा कार्य नुदाक मनी सातम अभी मेक मुदला दाने मेवा सत्कार मेलेडा मे तीन तनिक मेन मे मेन्मे स्नायु ना मेन्मे कुंदेट पेलियट मे वंपेत्ते नहर तदवेला एक मे ककुले मे तुनटी हांदी मेतन का मेन मे दिगत मे तीयन मेक टीका सामहट पे कप्राणी रोग लक्षण पूर्व ये दिख मे दिन गहार शक्ति मेदी सा मेवागे रोग अनिवार्य मीटिंग तीन मेवागे पिर्मी आट वैपुर तीयनी कुंदे अमार मेवागे देवा कांता धनी वेडी वेडीपुर दाखिल तीन मेरे तम